මගමානවක තිමි, බොහෝ පිරිසක් රැස්ව සිටිනතැනකට ගියා, එහි ඉඩ මදිවීම නිසා ඔහුට හිටගන්න සිද්ධ වඋනි කුණ ගොඩක් උඩ. හ දෙපයින් කුණුගොඩ සුද්ධ කරලා තමන්ට හිටගෙන ඉන්න තරම් ප්‍රමාණවත් ඉඩ කඩක් හදාගත්තා. එතනට ආපු හැඩිදැඩියෙක් ඔහුුව ඉවතර තල්ලු කරලා මගමානවක පිරිසිදු කළ තැන අත්පත් කරගත්තා. මග මානවකතෙමේ ඊළකට තවත් තැනක් පිරිසිදු කරගත්තා. එතනට ආපු තවත් හැඩිදැඩිමිනිහෙක් මග මානවකයා පැත්තකට තල්ලු කරලා ඒ පිරිසදුකරපු තැනත් අත්පත් කරගත්තා මේ විදිහට තවත් අවස්ථා කියප එකදීම එකමදේ වනා. ඔන්න ඊට පස්සේ තමයි මග මානවකට නුවන පහලවනේ. තමන්ටම කියලා එක තැනක් පිරිසිුදු කරගෙන හරිියන්නේ නෑ. මුලු කුණු ගොඩඹ අයින් කරලා බිම පිරිසිුදු කරගන්න ඕනෑ කියලා ඕහු හිතුවා. ඊට පස්සේ ඒ අදහසට එකඟ වෙච්ච පිරිසක් එකතුකරගෙන ඒ වැඩි කෙරවා. මට තරක් හිටගන්න පුළුවන් තැනක් හදාගත්තට වැඩක් වෙන්න නැහැ. එනිසා කාටත් දෙපයින් හිටගන්න පුළුවන් වෙන්න මුලු කුණු ගොඩම අයින් කරල දාන්න ඕන කියලායි බුදුන් වහන්සේ දේශනා කළේ මේක දේශපාලට අදහසක් හැබැයි එක මොන අදහසක් හැටියට හරි අභ්‍යසයට ගන්්ඩ එක වැඩදායකයි. මේ විදිහටම අපෙන් සමාජය ඉල්ලා සිටින්නේ එක තැනක් දෙතනක් සුද්ධ පෛත්‍රකරගෙන ජීවත්වන. පුද්ගලවාදී ප්‍රතිපත්තියක් නෙවෙයි. සමස්ත සමාචයම සුද්ධ පවිත්‍ර කර කාටත්ජේවත් වෙන්න සුදුසු පරිසරයක් හදනෙ එකයි. දැන් එළමිලා තියෙන්නේ වගකේම ඉටු කරන්න ඕන කාලේ බව පැහැදිලී. තම තමන් තමතමන්ට අදාලක් ක්ෂේෂත්‍රවලෘතීන්වල වගකීම මෙතැන් සිට නවචවයකින් සහ නිවැරදිව ඉටුකළොත් මගමානවක වගේ පමාවෙලා හරි අපිට ඉලක්කෙට යන්න පුළුවන් ඔබ ඊට සූදානම්ද. හද පස වියමන විමලනාත් වීරත්න.